අඩුපීඩන කලාපය තවදුරටත් දිවයිනාශ්‍රිතව ස්ථානගතව පැවතීම හේතුවෙන් අද දින බොහෝ ප්‍රදේශවලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමු, මත්තිම, වයඹ සහ ඌව පළාත්වලත්, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි අපේක්ෂා කළ හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කළා. මේ අඩුපීඩන කලාපය දැන් ස්ථානගත වෙලා තියෙන්නේ දිවයිනේ බස්නාහිර වෙරළබඩ තීරයට ඔබ්බෙන් තියෙන මුහුත් තීරයේ තමා මේ අඩුපීඩන කලාපය තියෙන්නේ. එතකොට මේ තත්ත්වය යටතේ දිවයිනේ බොහෝ පළාත්වල ඕනෑම අවස්ථාවක වැසි හෝ ගිගුරුන් සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වෙනවා. තාවකාලිකව තද සුළං වැස්ස සමග බලාපොරොත්තු වෙන්න හැකියාවක් තියෙනවා. ඉතින් දීවරහා නායක ප්‍රජාවට කියන්න තියෙන්නේ කංකසන්තුරේ ඉඳන් පුත්තල මහරහා පොතුවිල් දක්වා තියෙන වෙරළබඩ තීරයට ඔබ්බෙන් තියෙන ගැඹුරු සහ නොගැඹුරු මුහුත් තීරවල කඩින් කඩ වැසි හෝ ගිගුරුන් සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වීමේ හැකියාවක් තියෙනවා. මේ මුහුදු සීමාව තරමක් රළු වීමේ හැකියාවකුත් තියෙනවා කියන එක තමයි අපි දීවරහා නායක ප්‍රජාවට දැනුවත් කරන්න තියෙන්නේ. රත්නපුර හංගමුව ගඟපිට අරගැලීමේ හේතුවෙන් රත්නපුර ප්‍රධාන මාර්ගය අද උදැසන ජලයෙන් යට වී තිබුණා. ඒ හේතුවෙන් මගේ ජනතාව දැඩි පීඩාවකට ලක් වී තිබුණා. එමෙන්ම ඊයේ සවස ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් කළුගඟ මේ වන විට පිටාර මට්ටමට පැමිණ තිබෙනවා. මේ අතර අංගමෝ ජලාශයේ වාන්දුරටු දෙකක් විවෘත කර ඇති අතර මෙමගින් තප්පරයකට ගණාඩි 664ක් ලුණුවේ ජලාශයට මුදාහැරෙන බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. රාජංගන ජලාශයේ වාන්දුරටු හයක් මෙවන විට විවෘත කර තිබෙනවා. මේ දොඩම්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ජලයෙන් යට වී ඇති ආකාරයයි. පාලින්දුවර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේද මෙලෙස ජලයෙන් යට වී තිබුණා. අධික වර්ෂාව හේතුවෙන් බදුරලිය කලවාන මාර්ගයේ ගමනාගමනයට මෙලෙස බාධා එළි වී තිබුණා. මේ අතර බණ්ඩාරවිල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ රාවණැල්ල ප්‍රදේශයේ මාර්ගයට පස්කතු කඩා වැටීමෙන් මාර්ගය අවහිර වී තිබුණා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.